කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටි හිටපු මේජර් ජෙනරල් වරයෙකු වූ ආනන්ද වීරසේකර මහතා 2007 වසරේ උතුරු මැද පළාත් අනදෙන නිලධාරියා ලෙසද තම රට ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළා. ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරයි. එසේම 1988 89 භීෂණ සමයේදී පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් වරයා ලෙසද එතුමා කටයුතු කරනු ලැබුවා. පසුව ගිහි ජීවිතයට සමුදුන් ආනන්ද වීරසේකර මහතා පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වුණා. පැවිදි දිවිය තුලදී බෞද්ධ ආගමික පුනර්ජීවනයේ උදෙසා ධර්ම ග්‍රන්ථ රැසක්ද පරිවර්තන ග්‍රන්ථ රැසක්ද රචනා කිරීම සිදු කළා. වයස අවුරුදු 78ක් ආයු වැළඳු උන්වහන්සේ ඊයේ දින අපවත් වුණා. අපවත් වී වදාළ ආනන්ද හිමියන්ගේ දේහය මහජන ගෞරවය උදෙසා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපවත් වී වදාළ බුද්ධංගල හිමියන්ගේ දේහය හෙට දිනේ මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව ගුවනින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම කිරීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන 31 වනදා පස්වරුවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේදී උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.